fuelpass.gov.lk කියන web website එකට එම නැත්නම් web අඩවියට පිවිසිලා ඕනෑම පුරවැසියෙක්ට තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ තමන්ගේ තිබෙන ගුවන් ගමන් බලපත්‍ර අංකය ඒ දෙකම නැත්නම් තමන්ගේ තියෙන ව්‍යාපාර ලියාපදිංචි අංකය මේ තුන යටතේ තමන්ට ලියාපදිංචි වෙන්න පුළුවන් අද දවසේ මේ රටේ ඉන්න සියලුම පුරවැසියන් මේකට පිවිසිලා ලියාපදිංචි වෙන්න හැදුවොත් එහෙම සමහරට අර්බුදයක් ගොඩ නැගේ ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේක දින 3-4ක් යනකම් ඒ අනුව මේක පාවිච්චි කරන්න ඉදිරි දින කීපෙම ඔබට අවස්ථාව තියෙනවා අසු වේලාවක මේ වෙබ් බඩවියට පිවිසලා ඒ තමන්ගේ තොරතුරු ලබා දීලා තමන්ගේ වාහනේ ලියාපදිංචි කරගෙන ඒ අනුව තමන්ගේ QR කෝඩ් එක ලබා ගන්න කියලා ඒ QR කෝඩ් එක තමයි තමන්ගේ මීළඟ ඉන්ධන ලබා ගැනීමේදී අපි මේ දිනය නම් කරාට පසුව තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණය සහතික කරන ලද සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය ඒක අපි තීරණය කරාට පසුව ඔබට මේ QR කෝඩ් එක තමයි ඔබේ බලපත්‍රයේ බවට පත් වෙන්නේ අවසර පත්‍රයේ බවට පත් වෙන්නේ එහෙම නැත්නම් පාස් එක බවට පත් වෙන්නේ ඔබට ඉන්ධන පිරෝම්හල් වලින් ඉන්ධන ලබා ගන්න මේ ක්‍රමය ක්‍රියාත්මක වීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තමන්ට කාර් එකක් හිමි වෙලා තියෙනවා නම් ඒ කාර් එකට හිමි සතියට තියෙන ඉන්ධන ප්‍රමාණය නිශ්චිත වශයෙන් අපි හිතනවා නම් උදාහරණයක් ඇටෙල ලීටර 10ක් හෝ ලීටර 5ක් නම් හිමි වෙලා තියෙන්නේ ඒ ලීටර 5 හෝ 10 ඒ සතිය ඇතුළතුල ලබාගත යුතුයි සතිය ඇතුළත ලබාගත්තේ නැත්නම් ඒක ඊළඟ සතියට යන්නේත් නැහැ ඒක අපි සතිපතා වෙනස් වෙන තත්ත්වයට පත් කරනෝ රටේ තිබෙන ඉන්ධන සංචිත අනුව තියෙන කෝටා එකත් අපිට වෙනස් කරන්න වෙනවා සමහර අවස්ථාවන් වලදී ඒ අවශ්‍යතාවය අනුව තමන්ගේ වාහනේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය භාවිතා කරලා නිශ්චිත වශයෙන් දවස් දෙකක් අනිවාර්යයෙන්ම ලබා දීම සඳහා ඒ වාහනය සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා ඒ නිසා අනිවාර්යයෙන්ම සඳුදා සහ බ්‍රහස්පතින්දා කියන දින දෙක 0.12 වශයෙන් අවසන් වෙන අංකවලටත් 3 හෝ 4 හෝ 5න් අවසන් වෙන අංක සඳහා අඟහරුවාදා සහ සිකුරාදාත් 6න් 7න් 8න් හෝ 9න් අවසන් වෙන අංක සඳහා බදාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් 3 වෙන් කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ